නෙමෙයි. රාජ්‍ය මාධ්‍ය තාමත්ම සමබරව තමයි මාධ්‍ය ප්‍රචාරණය කරන්නේ. අද එකේ කාන්තේකට ගිහින් ඉවරයි ගමන අසල දාන්න. දැන් ආණ්ඩුව ඉස්සරෝල ඉවරයි. එවනම් විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය දෙකේ තියෙන වටිනාම දේ තමයි ශිලාචාරකව වෙන්න ඕනේ මොකක්ද? සමබර වීම. ඒ මාධ්‍යයේ තියෙන වටිනාම දේ තමයි ශිලාචාර වීම. ශිලාචාර වීම කියන්නේ සමබර වීම. එතන අපි රාජ්‍ය මාධ්‍ය දෙකින් ඉල්ලීමක් කරනවා. අමුණාසලාට යුතුකමක් තියෙනවා මේ රට වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඒ තමයි හරිදී කාසිය දෙපැත්තම ඉදිරිපත් වීම. කාසිය දෙපැත්තම ඉදිරිපත් වීම. දිනේෂ් ගුණවන්ත මහත්මයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිය සතියේ ගිහිල්ලා කිව්වා මේ ලංකාව බහුආගමික, බහුවාර්ගික, බහුසංස්කෘතික. ඒක බොහොම හරි. හැබැයි දිනේෂ් ගුණවන්දන මහත්මයාගේ කටින්ම නේද දැන් මාස 3කට ඉස්සෙල්ලා කිව්වේ මේ රටේ ජාතිවාදී අවිශ්වාසය මේගොල්ලොම නේද? මේ ජාතිවාදය අවුස්සපු පුද්ගලයම අද කොයි කටින්ද කතා කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්නේ? අපි දිනේෂ් ගුණවන්දන විදේශ කටයුතු අමාත්‍යමයන් අහන්න ඕනේ. දිනේෂ් ගුණවන්දන අමාත්‍යමෝ මාස 3කට ඉස්සෙල්ලා කතා කරුවේ ඔබතුමා කොයි කටෙන්ද කියන එක. කොයි කටෙන්ද කියන එක අපි මෙතනදී ඇසිය යුතුයි. එවනම් දැන් ප්‍රශ්න වලට අවස්ථාව. දැන් හිටු මන්ත්‍රීතුමා දැන් සමගි ජන බලවේගයේ පිටවීමත් සමග එක්සත් ජාතික පක්ෂය දෙකට වුණා. කොටස් දෙකකට බෙදුණා. මේක ඔබතුමාලට ඉදිරි මැදිවටනේ ලොකු අභියෝගයක් නේද? අපේ වගේ දිස්ත්‍රික්ක වලින් ඡන්ද 5000ක් ලැබුණා. නමුත් මන්ත්‍රීතුමාට සලකුණක් තියෙනවා. දැන් ඔබතුමාලාට මේ වෙනකම් සලකුණක් නැහැ. ඒක නීතියනේ. ඒ සලකුණක් නැති හේතුව ඇයි? අලුත් පක්ෂයක් ආණ්ඩුව විසිරන ගාල් ඉන්න ඕනේ. මැතිවරණ කොමසාරිස් ලකුණ දෙන්න. අද ආණ්ඩුව විසිරුවා. අපේ ලකුණ හෙට අනිත් දවසේ දිනියට. ඒක පක්ෂයක් නෙවෙයි. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ රටේ කිසි කෙනෙක් මේ රටේ ජනතාව සමගේ පෙරමුණේ ලකුණ මොකද්ද? පළවයාද කිරිදුල්ලද මොළගද? කිසිත් දෙයකට සැලෙන්න එපා. මිනිස්සු සලකුණ හොයාගෙන ගිහිල්ලා ඡන්ද දෙයකට තව මාස දෙකක් කල් තියෙනවා. ඒ විශ්වාසය අපිට තියෙන හිඳයි අපි මෙතන ඉන්නේ. ඒ විශ්වාසය 100,000ක් අපිට තියෙනවා. ඔබතුමා කියන්නේ අභියෝගය තියෙන UMP එක්සත් ජාතික පක්ෂයේ සමිග ජන බල නැගටයි? කිසිම අභියෝගයක් නැහැ. මේක ලියලා දියාගන්න. කිසිම අභියෝගයක් අපි සූදානම් නැහැ. සන්දානය මේ ජන විඥානේ අපි තේරුම් ගන්නවා. මම විශ්වාස කරනවා රණදීප් සිරිසේන නායකතුමා තව දින කීපයක් යන ඉස්සල්ලා වෙ තීන්දුව ගන්නවා බලන්න. ඒ කියන්නේ එතුමාලත් එක්ක එකතු වෙන්න. මෙහෙම යන්න බෑ. එහෙම යනවා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙන සහයෝගයක්. ඒක වෙන්න පුළුවන්නේ. එහෙම වුණොත් ඒක වෙනවා. එක්සත් ජාතික පක්ෂය වෙනම තර්ක කරන්නේ නැහැ කියලා මට නම් ලොකු විශ්වාසයක්. තරග කරුවොත් තරග කරන්නේ වෙන කිසිම දෙයක් හින්ද නෙමෙයි බීල් දේශපාලනේ. ඒක වෙන්නේ නැහැ. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ බීල් දේශපාලනේ ගමේ එක්සත් ජාතික පාක්ෂිකව අයින් වෙලා ඉවරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීගුරු බහුතරයක් අයින් වෙලා ඉවරයි. ඉන්න අතලස හිටියොත් මචෝ දෙයියන්ගේ පිටයි ඔබලා. ඒක තමයි මෙතනින් නම් කියන්නේ. ඒක වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි ඉදිරියේදී බොහෝ දේවල් එළියට දාන්න. දැන් ඔබතුමා කිව්වා රණිල් වික්‍රමසිංහ මහතාට ප්‍රඥාව පහළ වේවයි කියලා. අම්මේ. නමුත් අපි දැක්කා රණිල් වික්‍රමසිංහ මහතාට වැඩිය පහුගිය දවස්වල ආයුෂ් මාර්ගසිංහ මන්ත්‍රීතුමා එකම අකිල විරාජ් මන්ත්‍රීතුමා ඔබතුමන්ටගේ පක්ෂේ නමවත් දන්නේ නැතුව ඔබතුමන්ට දැඩි ලෙස විවේචනය කරනවා. දැන් මේගොල්ලන්ට ප්‍රඥාව පහළ වෙන්න ඕනේ නැද්ද ඔබතුමන්ට එක්කම? අනේ අම්ම පල්ලමුන් ඔක්කොටම ප්‍රඥාව පහළ වෙන්න අපේ මිත්‍රයෝ. මේක කිසි වැරදක් නැහැ. ඔහොම තමයි ටික දවසක් ඇද්දි ඔය
මේ තාම මේ අලුතෙන් මගුල් කෑමනේ පොඩ්ඩක් ටික දවසක් ඇදෝ කහරේ කොහොමද වෙච්ච පා අනිත් තව සතියක් දෙකක් කල් දෙන්නකෝ අනිත් එක ආශිමාර්සිංහ කියන්නේ කවුද මේ මේ ගමකට බහලා එක ඡන්දයක් අරගෙන පාර්ලිමේන්තුවට ආව පුද්දරේ නෙමෙයි යන්නකෝ යන්න කියන්නකෝ බලන්න ගමකට ගිහිල්ලා පුළුවන් එක ඡන්ද 100ක් හොයාගන්න කියන්නකෝ ආශිමාර්සිංහට ඉතින් මතයක්ද ඒක කවුද ආශිමාර්සිංහලා කියන දේවල් ගණන් ගන්නේ ඇත්තටම මේ මන්ත්‍රීවරු කවුරු මොනවා කියවත් මේ රටේ ජනතාවගේ කැමැත්ත තියෙන දන තමුන්නාසල මතක දෙයක් කියන්නේ අපිට උත්තරයක් දෙන්න තමුන්නාසල මාධ්‍ය වේදිකාව හැටියට කොහෙද මිනිස්සුන්ගේ මතය තියෙන්නේ කියන බරක් කියන්න තමුන්නාසල අවස්ථාව දෙන්න අපිට උත්තරයක් දෙන්න කියන්න කොහෙද තියෙන්නේ ආ දැන් ඔබතුමා ප්‍රකාශ කරා ඇත්ත නියෝග ඔබතුමාට මොළු වරන සජිත් මහත්තයා ළඟ තමයි මතය තියෙන්නේ මේ මතේ විරුද්ධ උඩුගම්බලා යෑමක් වෙන්න පුළුවන්ද බැහැනේ. දැන් ඔබතුමා ප්‍රකාශ කරා ඔබතුමා නියෝජනය කරන ඉස්ටිටියෙන් ඡන්ද 5000ක්වත් ගන්න බෑ කියලා. මේ 5000ත් මේක පක්ෂයකට හම්බෙන්න තියෙන ඡන්දනේ ගරු මන්ත්‍රීතුමා මේ. මතයෝ මේ දැනට තියෙන මතේට තව මාස දෙකක් කල් තියෙනවා. මේ මැච් එක පටන් ගත්තා විතරයි තවම අපි. පටන් ගත්තා විතරයි. අද තියෙන තත්ත්වෙම කිව්වේ. මාස දෙක යද්දි දෙය ආම්දුරන්නේ මෙහෙතයි. එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔකේ මං කිව්වේ සියලුම එක්සත් ජාතික අපේ ලේවල් මිනිස්ටර් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂ එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා ඒකට තමුන්වාසල සියලුම දේවල් දන්නවනේම දේවල් අපි ඕක ගැන දැන් මාස ගානක් කතා කරුවා කකුලෙන් ඇදිලි ඒකට තමුන්වාසලත් වා කියන්නේ බෑ නම් යෝජනා මණ්ඩලයක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මගේ ප්‍රධානත්වයෙන් මාලේකම් රජිත් බඳුන් බණ්ඩාර මහත්මගේ ප්‍රධානත්වයෙන් ඒ කමිටුව අධ්‍යක්ෂකව පත් කරලා ඉතුරු කට්ටිය ඒව ගැටළු කරගන්න එපා. ඒව ඇත්තරම ගැටළු නෙමෙයි. අනිත්ක බෞතරක් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ගොල්ලෝ සහ මන්ත්‍රී ගොල්ලෝ අදට මේ සමගි බල ජන පෙරමුණේ සංවිධායක ගොල්ලෝ. ආයෙම වෙනස් වෙන්න දෙයක් නැහැ. නැසෙන්නේ දෙයක් නැහැ. අර තෝරන තුමා දැන් අපි කියමුකෝ. රජලි කුමසිංහ මහත්තයා කණ්ඩායමේ දැන් ඉන්න මන්ත්‍රීවරු මේකට සම්බන්ධ ලැබුණාම දැන් දෙගොල්ලම ඡන්ද ඉල්ලනවනේ. සම්බුද්ධ බලවේගයේ නැවත සංවිධායකව පත් කරනවා දේ අසනවලු. අනේ පත් කරන්න එපා. අනිවාර්යෙන් පත් වෙනවා. හිතන්න එපා සංවිධායකයෙක් අලුතෙන් සංවිධායකයෙක් පත් කරන්න සමගි ජන බලවේගයට ලේසි මිනිස්සු එකද ඉන්නවා ඒක. හරිද? සමගි බලවේගයත් සමග රටේ ජනතාව ඉන්නව සංවිධායක කරන්න ගන්න පොලිමේ ඉන්නව ඇත්ත කියන්න පොලිමේ මිනිස්සු ඉන්නව ලෑස්ති වෙලා සෑදී පැහැදී සංවිධායක කරන්න ඉතින් ඒ පිළිබඳව අපිට ගැටලුවක් එක්සත් ජාතික පක්ෂයේ වෙනම ගියොත් එක්සත් ජාතික පක්ෂයට අපේ ආදරණීය පක්ෂයට ගැටලුවක් තියෙනවා සංවිධායක කරනවා දැන් ඒ වෙනකොට ඒකල වෙනම යන්න තීරණය කරලා තියෙනවා ඔබයි තින්නේ පොඩි පොඩි ගස්තන කලබල වෙන්නේ වෙනම යන්න ටික දවසක් දෙන්න ඊට පස්සේ කට්ටිය මොකයි මොකද ප්‍රඥාව පහළ වේවා වෙනම ගියොත් එන ගන්නවා කියන ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒක පහළ වෙනවා බය වෙන්න එපා දැන් ශ්‍රීමතින් තීරණය කළ තියෙන ඔබතුමාලට නාම යෝජනා දෙන්න කැඳවීමක් ලැබුණා මෙහෙමනේ දෙයියනේ වැල යන විදියට මැස්ස ගහනවාද මැස්සට ඕන විදියට මේ පරිපත්තක් මැස්ස ගන්නවද වැල මේ යන්නේ මේ රටේ ජනතාව ඉල්ලන්නේ කවුද? සජිත් ප්‍රේමදාස මහත්තයනේ. තුර රටේ ජනතාව ඉල්ලන නායකත් සමේ නායකත්වයත් සමග අපි ඉන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට ඇයි නායකත්වයේ දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය? සමගි බලවේගය හදන්න කියලා සම්පූර්ණ එක්සත් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසරය අනුමැතිය ඇතිවණේක හැදුවේ. සමගි බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරයේ සම්පූර්ණයෙන්ම ඇතුළේ හැදුවේ මේ සියලුම දේවල් කෙරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්පූර්ණ අවසරය දැන් එස්.බී. නාවින්න මහත්තයා මේ ආයේ විලා විලා හොයකොට මොකද ඔබතුමාලට දෙන්න පුළුවන් විශ්වාසය ඔබතුමාලා දිගටම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉන්නවා කියලා මොකද දෙන්න කියන්නේ අපි 100%ක් ඉන්නේ නේද? ඒ පැත්තෙන් ආපු කෙනෙක් ආයෙත්තර ගිහිල්ලා තියෙනවා. ඒ මෙහෙමයි ඕම දේවල් එහෙම හේ වෙයි. ඕවා වැඩද? මේ මේ
දනිසෙන් පහල දෙයක් මේ කොච්චිය කොච්චිය කොහෙද අර වැල දෙන්නේ අර වැල ඒ වැල ගහන්න පස්සෙකුත් නැහැ වැල යන්නෙත් නැහැ වැලක් නෑ එතන තුමාට ඔබ කිව්වට රටේ ඉන්නේ ඇත්ත ඒක හින්දා නෙමෙයි එක්සත් ජාතික පක්ෂයෙන් අපිට ලොකු හානියක් වුණා මට අපි අවුරුදු 35ක් මේ පක්ෂේ මම නියෝජ්‍ය මහලේ කම්බර බුදුම වටිනා ප්‍රශ්නයක් කරුණා තාමත් මේ කෙනෙහිලිකමමයි 2010 අපිට ඇති උනේ මේකමයි එක්සත් ජාතික පක්ෂයෙන් අපිට ඉවත් වෙන්න සිද්ධ වුණේ කඳුළු අතරේ හැබැයි එක්සත් ජාතික පක්ෂයේ මතක තියාගන්න මෙන්න මේ ටික සඳහන් කරන්න නෝරුදාම 2019 දින 51 අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ නැති වෙන්න යද්දි මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ අගමැතිකම තහවුරු වෙන්න යද්දි අපි ගත්ත වටිනා තීන්දුවක් නැවත මේ පැත්තට ඇවිල්ලා පක්ෂයක් අගමැතිකමක් රැකලා දුන්නා. හරි නේද? ඒකයි අපි පක්ෂයත් අගමැතිකමත් රැකලා දුන්නේ ජනවාරි 3 වෙනිදායි. ඒ වගේම 2018 ගෙනාව රන්ලික් මිසක මහත්තයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්. අපි 25 දෙනෙක් රන්ලික් මිසක මහත්තයාට මගේ නායකත්වයෙන් ගිහින් බය වෙන්න එපා. විශ්වාසභංගයෙන් ඔබතුමාව පරදින්න ඉඩ තියන්නේ නැහැ. මොකද්ද අපි කරුවේ? අපි 25 දෙනෙක් විශ්වාසභංගයට ඡන්දි නොදී හිටියා. හරි නේද? රයිල් කුමාරයාගේ විශ්වාසභංගයෙන් එතුම පෙරදුන්නේ නැහැ. එගමතුමගේ අගමැතිකම රැකුණා. එහෙනම් මේ පක්ෂේ රැක්කා. ඔබතුමාගේ ඉලෙක්ට්‍රොනික සාකල තේනෝද ඒ ඒක කළගුණ සැලකීම ගැන අනේ මහත්තයෝ කියන තරමවදී නම් කතා කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒක නත් කනගා. මේ අපේ පක්ෂෙද උනේ එක්සත් ජාතික පක්ෂිකයට කළගුණ සැලකුවේ. ඒක තමයි අපිට උනේ මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ එක්සත් ජාතික පාක්ෂිකයට කළගුණ සලකපු නැති හින්දායි මේ දේ උනේ අන්න සජිත් ප්‍රේමදාස මහත්මයා හදවතින්ම මේ වැරද්ද නිවැරදි කරගත්ත පුද්ගලයෙක් එතන ඉන්න පුද්ගලයෙක් අපිට ඕනේ මිනිස්සු ගැන හදවතින් වැළපෙන නායකයෙක් ඒ නායකත්වයේ ගතිගුණ අපි අවුරුදු ගානක් එතුමතුල දැක්කා. තමුන්නාසලත් ඒක එතුමතුල දැක්කා. ඒකයි වෙන්නේ. එන තමුන්නාසලා සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. තමුන්නාසලාගේ සමබරව ප්‍රවෘත්ති පල කිරීම කාසිය දෙපැත්තම හරි විදිහට පල කිරීම තමුන්නාසලා සියලු දෙනාම මේ මොහොතේ ඉඳලා හරියාකාරව මේ රටේ අනාගතය වෙනුවෙන් ඉෂ්ට කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ප්‍රාර්ථනාවේ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියලා අපි විශ්වාස කරනවා. සරස්තරමයි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.